හිතවත් මිත්‍රෝනි විද්‍යාත්මක ලෝක අවිද්‍යාත්මක වැඩ කරන්න අපේ රටේ ඉන්න කාලකන්ණි පාලකයෝ පුදුම හැකියාවක් දක්වන්නේ පෞගේ කාලය තුල ලෝක පුරා පැතිරලා ගිය වසංගතයට විද්‍යාත්මක විසඳුම් හොයන්න ලෝකේ බොහෝ දෙනෙක් මහන්සි වුණා ඒ ප්‍රතිපලයක් විදිහට මේ වෙනකොට දියුණු සංවර්ධිත රටවල් තමන්ගේ රටේ ජනතාව ප්‍රතිශක්තිකරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා හැබැයි තුන්වන ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොටත් තමන්ගේ රටවලටත් ඒ අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ දේවල් නැත්නම් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු යොදාගෙනමින් සිටිනවා හැබැයි අපේ රටේ ඉන්න කාලකන්ණි පාලකයෝ තමන් මේ එන්නත් ලබා ගන්න ගමන් මේ රටේ බහුතරයකට පැණි පොවන්නට පටන් ගත්තා විශේෂයෙන්ම ධාම්මික පැණිය මේ රටේ ජනප්‍රිය කිරීමේ කාලකන්ණි වගකීම මේ රටේ මාධ්‍ය ආයතන බාරගත යුතු වෙනවා හැබැයි මේක මේ විදිහට මාධ්‍ය ආයතන කරේ තමන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි මේ රටේ ඉන්න කාලකන්ණි පාලකයන්ගේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම මිනිමරු මරත් ගෝටත් පහුගිය දශක කිහිපය තුළම මේ රට පාලනය කරනකොට කරගෙන ගිය ප්‍රධාන කාරණේ තමයි රටේ වුණ ගොනාට අන්දන එක විශේෂයෙන්ම මේ මොහොතේ පවතින වසංගතයට විසඳුමක් ලෙස ඉදිරිපත් කරලා තිබෙන මේ එන්නත් මෙරටට ලබා ගන්න එවම බෙදාහැරීම සඳහා කළ යුතු යටිතල පහසුකම් නිර්මාණය කිරීම වර්තමාන ආණ්ඩුව කරගෙන යන්නේ නැහැ ඒ වෙනුවට ඔවුන් විවිධ ආකාරයේ වංචනික තක්කඩි කුපාඩු වැඩ කරගෙන යනවා ඔබට මතකනම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත මේ වසංගතයේ පැතුරුන වෙලාවේ එලියන්ත වයිට් කියන දෙහි කපන තක්කඩිය ගෙනල්ලා ඔහුත් සමග එකතු වෙලා විවිධ ආකාරයේ විකඩම් නැටුවා මෙයින් එක විකඩම තමයි ඔවුන් පිරිත්පැන් ගංගාවලට දාපු එක මේ කුපාඩු වැඩේට මේ රටේ සෞඛ්‍ය ඇමතිනිය සහභාගී වුණා දවසින් දවස මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් මේකේ බහැනකකම පෙන්වලා දෙද්දිත් අපේ රටේ වුන් විවිධ ආකාරයේ විවිධ චූන් ගත්තා කොටින්ම මේ රටේ බරපතල වශයෙන් වගකීතු රාජ්‍ය මාධ්‍ය ආයතන පවා මේවා ජනප්‍රිය කරා ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රටේ හදපු ගංජා පැණියක් ITN එකේ ඉන්න කාර්ය මණ්ඩලයට දුන්නේ කොහොම වෙතත් කලකම් පළදෙනවයි කියලා අපේ රටේ මිනිසුන්ගේ විශ්වාසයක් තිබෙනවා බොහෝ වෙලාවට අපේ රටේ ඉන්න කාලකන්ණි පාලකයෝ කියන්නේ නීතියට උඩින් ඉන්න පිරිසක් ඒ නිසා නීතියේ පාලනයට හසු වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු විතරයි හැබැයි පහුගිය දශක කිහිපය තුළම මේ රටේ මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි කාලකන්ණි පාලකයෝ කොයි විදිහට ජනතාව රැවට්ටුවත් නීතියට උඩින් හිටියත් ස්වභාව ධර්මයට යටත් වෙනවයි කියන කාරණේ. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි ගොඩක් පාලකයෝ බල්ල පූස වගේ මේ පාර මේ රටේ මහා පාරවල් වල මැරිලා වැටුනේ. අද වෙනකොට ධම්මික පැණිය මේ රටේ ජනප්‍රිය කරපු ඒ කාලකන්ණි වැඩේ කරපු කථානායකටත් කලකම් පළ දීලා තිබෙනවා. මේ වෙනකොටත් කථානායකගේ ආරක්ෂාව සඳහා ඉන්න ප්‍රභූ ආරක්ෂකයන් 18 දෙනෙක් නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් මේ තත්ත්වයට පත් වෙලා. මුන් සියලුම දෙනා දැන් නිරෝධායනය කරලා තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි කථානායක නිල නිවසේ. මේකට හේතුව තමයි මේ වෙනකොට කථානායක ඇතුළු කිහිප දෙනෙකුට මේ අදාළ වසංගතයේ ඇති වෙලා තියෙනවා නැත්නම් වැළඳිලා තියෙනවායි කියන සැකය මතුවලා තිබෙනවා. ඊටමත්ම විහිළු ජනක කාරණිය තමයි මේ ධම්මික පැණිය මේ සියලුම දෙනා පානය කරපු පුද්ගලයෝ. මිත්‍රෝනි දවසින් දවස අපේ රට අන්ධ විශ්වාස වලට තල්ලු කරලා මෙරටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග මේ කාලකන්ණි පාලකයෝ සෙල්ලම් කරන බොහෝ දෙනෙකුට මේ தත්ත්වය තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙන්නේ අපේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතනත් පෞද්ගලික මාධ්‍ය ආයතනත් එක එකගේ න්‍යාය පත්‍ර වලට අනුව තමයි කටයුතු කරමින් සිටින්නේ කෙසේ වෙතත් මිත්‍රෝනි දවසින් දවස මේ රට බල්ලට යනවා බල්ලෝ පාලනයට එනවා මේක නවත්වන්න පුළුවන් ඔබටත් මටත් මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ සඳහා නායකත්වයේ දිය හැකි පුද්ගල වෙනසක් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම මෙතුණි අර්ගෙන්තු ජයග්‍රහණ සම්මුතිය ඔබට සිහිපත් කරමින් මාවබින් සමුගන්න ඔබ සැමට ජය